හිට වාහිට්ට අපි කුඩා කාලේ භික්ෂුවක් කියලා ඇහුවේ මොකුත් නැති ඉඳන කමකට එහෙමත් නැත්නම් මේ ලෝකයේ ගැන කලකිරිලා ආධ්‍යාත්මික සෝය සෝයාගෙන යන පිරිසක් තමයි භික්ෂුව කියලා අපි එදා හඳුනගෙන හිටි හැබැයි අද වෙනකොට තාත්තේ මාරු වෙලා අද වෙනකොට බහුතරය භික්ෂුන් වහන්සේලා සිවුරට මුවා වෙලා කරන්නේ වෙන වෙන බිස්නස් ඔබ දන්නවා සමහර පන්සල් අද වෙනකොට බයිස්කෝප් බඩු තවත් සමහර පන්සල් ගැරේජ් තවත් සමහර පන්සල් නිවැරදි නිකේතන වෙලා තියෙන්නේ මේක මහා භයානක තත්ත්වයක් අද වෙනකොට එළි වෙලා තිබෙනවා ජාත්‍යන්තර වශයෙන් කප්පම් ගන්න වැඩක් සමහර හාමුදුරු කරගෙන ගිහින් තියෙනවායි කියන කාරණේ මිත්තුරුනි දවසින් දවස අද වෙනකොට අපේ රටේ බෞද්ධයන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ බල්ලට යමින් තිබෙනවා මේකට වගකීතු ප්‍රධානම පිරිස වන්නේ භික්ෂූන් වහන්සේලා අද වෙනකොට එක කොටසක් බණ ඔස්තාර වෙලා තියෙන තවත් පිරිසක් එන තක්කඩි බවට පත් වෙලා තිබෙන මොහොන් සියලුම දෙනා බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම කුප්ප වැඩක් ජරා වැඩක් පාදට වැඩක් කරන්න සූදානමින් සිටිනවා ඔබට මතක ඇති පසුගිය සති කිහිපය ඇතුළත අපි ඔබට එලි කරා කොතරම් මේ රටේ අහිංසක සාමනීර භික්ෂූන් වහන්සේලා ව්‍යසනයට පත් වෙනවද ලොකු හාමුදුරුවෝ අතින් කියන කාරණේ මේ තොරතුරු අපට ලැබෙන්නේ වැලිමඩෙන් වැලිමඩ පොලිසිය මේ දිනවල පරීක්ෂණ පවත්වනවා මවක් සහ දියණියක් භික්ෂුන් වහන්සේලාගෙන් කප්පම් ගත්ත සිද්ධියත් සම්බන්ධයි මෙට්ටුවරණි මේ දි සිද්ධ වෙලා තිබෙන්නේ 16 හැවිරිදී තරුණියක් නැත්නම් නව යොවුන් තරුණියක් ප්‍රසිද්ධ පන්සල් වල හාමුදුරුවන්ට දුරකථනයෙන් කතා කරනවා කතා කරලා හාමුදුරුවන්ට දුරකථනයෙන් පොඩි චූන් එකක් දෙනවා එහෙම නැත්නම් අර මේ සමාජ භාෂාවෙන් කියනවා නම් හාමුදුරුව එක්ක ෆෝන් සෙක්ස් කරනවා. හැබැයි මේක කරන්නේ නිකන් නෙමෙයි. ඇය මේක රෙකෝඩ් කරනවා. එහෙම රෙකෝඩ් කරලා ඉවර වෙලා හාමුදුරුවන්ව බය කරනවා. උඹගේ මේ රෙකෝඩ් එක මයි ගාව තියෙනවා. මට මෙච්චරක් දීපන් කියන කතන්දර. මිත්තුරුනි අපේ රටේ පන්සල්වල හාමුදුරුවන්ට දාන දෙන්න අපේ අම්මලා තාත්තලා මාස ගණන් බඩගින්නේ ඉඳලා කොඩින්ම ඒ හොද්දේ ලුණුවත් බලන්නේ නැතුව උපරිමයෙන්ම තමයි දානේ ටික ගිහින් දෙන්නේ. මෙහෙම දාන ටික වළඳලා සුපිරි සැප විඳින ගමන් මේ භික්ෂූන් වහන්සේලා හැසිරෙන විදිය මිත්තුරුනි අද වෙනකොට අපේ රට අවුරුදු 70ක් නිදහස භුක්ති විඳලත් මේ වෙනකොට පාන් කියා ගන්න බැරි කාලකන්ණි තැනකට තල් වෙලා තිබෙනවා මේකට ප්‍රධාන වශයෙන් වගකීතු පිරිස අතර එක පිරිසක් තමයි භික්ෂූන් වහන්සේලා මොකද අපි කැමති වුණත් අකමැති වුණත් අදටත් ගමේ මිනිස්සු පන්සලේ ලොකු හාමුදුරු කියන දේ අහන්න සූදානම් හැබැයි අද වෙනකොට දවසින් දවස මේ සමාජය විනාශ කරන්න භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය විශාල වශයෙන් ලැබෙමින් තිබෙනවා. එක භික්ෂුන් වහන්සේලා පිරිසක් අද වෙනකොට අදහන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි ඕන් මේ වෙනකොට අදහන්නේ රටේ ඉන්න දේශපාලුවෝ. තවත් පිරිසක් අද වෙනකොට සිවුර රැඳිලා ඉන්නේ ජොබ් එකක් නොකර විනෝදෙන් කාලා බීලා චූන් එකේ ඉන්න පුළුවන් නිසා. ඉතින් මිත්වරණි මෙන්න මේ විදියට අපේ රටේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සමග පිස්සු කෙරෙන සීලු දෙනාට අපි සීලු මේ දෙනා එකවන්ව එරෙහිවිමු මිත්තුරුනි අර්ගලින් ත්‍රජයග්‍රහණයක් නිමිති බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට ජය